දවසක් කියලා අද මම ඔයාලව පිළිගන්නවා. අද අලුත්ම අලුත් විදියකට අලුත් පාඩමක් ඔයාලට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන් දවසක් අද. මම අද ඔයාලට කියලා දෙනවා කම්බි දාන්නෙත් නැතුව, දැල් දාන්නෙත් නැතුව මේසයක් උඩින් තියාගන්න බොන්සයි පැලයක් හදාගන්න. මේසයක් උඩින් තියෙන හින්දා ඔයාලා දන්නවා පෝච්චියක් ලස්සනට තියෙන්න ඕනේ. මේ බලන්න මේක සිබුරු නෑ. හොඳ ෆිනිෂින් එකක් තියෙන විදිහට මම කලර් කරලා ගත්ත පෝච්චියක් මේක. ඒ වගේම උසත් නැති ලස්සන්ට හොඳට හැදුණු ගහක්. ඔයාලා කැමති ගහක් ගන්න. මේක නම් ඇටේරියා පැලයක්. ඒ වගේම මේ තියෙන්නේ පස් මාධ්‍ය. ඔයාලට මම හැමදාම කියනවා හොයාගන්න පුළුවන් gedara තියෙන ඒවා පොල් මුඩු දිරච්ච තැනක පොල් එලි ගහන තැනක තියෙන පස්. ඒ වගේම වැලි කාබනික පස් මිශ්‍ර කරලා ඒක හොඳට හලා ගන්න ඕනේ. හොඳට හලාගෙන ඒවා වෙනම තියාගන්න. ඒ වගේම කුඩාවට කඩාගත්තු ගඩොල් කැට දිරාපත්තුණු පොල්ලෙලි කෑලි. ඒ වගේම මම ඔයාලට අද කියනවා ඔයාලට ගඩොල් කිව්වහම ඕගොල්ලෝ ගඩොල් ඕන ගඩොල් වර්ගයක් ගන්න. මේ තියෙන්නේ ගඩොල්. ගඩොල් කිව්වට මේ ගඩොල් කැටේ කැඩෙන්නේ නැහැ. ගොඩාක් හයි එකක්. මේ ගඩොල් කැටේ තෙත හොඳින් උරලා තියෙනවා. ඔය බලන්න අතිනුත් කැඩෙනවා. මේක අතින් කඩන්න බෑ. හයියයි. ඒක ගස් වලට දාන්න එපා. ගස් මැරෙනවා. මේකට තෙත මොනේ උරාගන්නෙත් නැහැ. මේක හයිය ගඩොල් జాතියක්. ඒක ගන්න එපා. ඔයාලා ඒක කඩලා බලලා ඒ ගඩොල් වර්ගේ උනත් තෝරගන්න. මේ තියෙන්නේ හොඳ ගඩොල් වර්ගයක්. ගස් වලට සුදුසු. ඒක හොඳයි. මේ වගේ පොඩාවට කඩලා ගන්න. පස් මාධ්‍යත් ඔයාලා හොඳට හරලා මේ විදිහට තියෙන්න ඕනේ බලන්න. හොඳට අතින් ඔහොම කරනකොට හොඳට හැලෙන විදිහට සිනිදුවට මේ පස් මාධ්‍යය තියෙනවා. දැන් අපි ඒ වගේම මේකේ අවසානයේදී අපිට ෆිනිෂින් එකක් ගන්න. තරණ බවක් පෙන්වන්න. අපිට පාසි උමනා වෙනවා. මෙතනක් පාසි වර්ග දෙකක් තියෙනවා. මේ තියෙන්නේ හැවෙනි හැදුණු පාසි. මේ තියෙන්නේ හිරුවැලිය හැදුණු පාසි. මේක ඕන වෙලාවක වැවෙන්න සූදානමින් ඉන්න පාසි වර්ග විදිහට හැදිලා තියෙන්නේ. බලන්න හොඳ තදකොළ පාටක් තියෙනවා. මේ පාසි වර්ගයේ මැල වෙලා තියෙන්නේ. ඒක අපි මේ ගහට දාපුවම හරි අමාරුයි යහපව් හදාගන්න. මේක වාගේ නෙමෙයි මේක පොඩ්ඩක් වියලිලා තියෙන නිසා. ඒ හින්දා ඔයාලා පාසි තෝරගද්දි මේ වගේ හොඳ තදකොළ පාට තියෙන පාසි වර්ගයක් ගන්න. ඒකේ පස් තට්ටුවත් එක්කම ගන්න තියෙනවා නම් වඩා සුදුසුයි. අපි දැන් කොහොමද කරන්නේ කියලා පියවරෙන් පියවර බලමු. මුලින්ම මේ පෝච්චිය ඔයාලට ඉතින් මේ වගේම ලස්සන ෆිනිෂින් එකක් නැති වුණත් ඔයාලා කැමති හැඩි එකක් ගන්න පාට ගන්න උමනා නම් ගා ගන්න. මේ විදිහට හොඳ ලස්සනට තියෙන එකක් තමයි ඉතින් අපිට මේසෙන් තියාගන්න පුළුවන් ඕනේ. වෙනුවන් එන්නේ. මේ වාජනේට මේක දාගන්නේ කොහොමද කියලා. මේක යඩියට මේ දිරාපත්තුණු පොල්ලෙලි කෑලි මම කුඩාවට කඩාගෙන තියෙනවා. මම ඔයාලට ඊයේ කිව්වා මේක පොල්ලෙලි කෑලි ඔයාලා කඩෙන් ගේනවා නම් ඒ කඩෙන් ගෙනවත් කමන්නේ. මේ වගේ පොඩියට කඩලා ගන්න. බලන්න මේවා වතුර උරාගෙන හොඳ තෙතමනියක් තියෙන පොල්ලෙලි කෑලි. ඒවත් ගඩලුත් යටට දාගන්න. ගඩොල් එකම ප්‍රමාණයට පොඩියට කඩා ගන්න. ඒවා ටික අපි මේ විදිහට යටට දානවා. මෙන්න මේ විදිහට මේ ප්‍රමාණයට දාගන්න. අපි දැන් මේක කවරෙන් පරිස්සමට අයින් කරගමු. බොන්සයි වලදී කඳ ඒ වගේම මුල් ඉතාමත් වැදගත් කොටසක්. ඒක නිසා ඔයාලට පේනවා මෙතන කඳ ගොඩක් යට වෙලා තියෙනවා. අපි ඒ කඳ මුලින්ම සුද්ධ පවිත්‍ර කරගන්න ඕනේ. ඒ කොටස තමයි ගොඩාත්ම වැදගත් වෙන්නේ බොන්සයි වලදී. බලන්න ගහට හානියක් වෙන්නේ නැති වෙන්න අපිට පුළුවන් එතන හොඳින් පිරිසිදු කරගන්න මේ පස් ටික ඉවත් කරලා. මම මේකට වතුර දාලා ගෙනාවේ නැත්තේ මේකේ පස් කුට්ටිය සම්පූර්ණයෙන් ගැලවිලා යයි කියලයි. තෙතමනේ වැඩි වුණාමත් අපිට ඒක වැඩි කරගන්න අමාරුයි. ඉතින් නිකන් සූරල වගේ ඕගොල්ලෝ මේක මතු කරගන්න ඕනේ. බලන්න මේ කඳ මහත කොටස යට වෙලා තියෙන්නේ. අපි තව ටිකක් සුද්ධ කරගමු.
ඔයාලා බය නැතුව මේක සුද්ධ කරන්න මේක මැරෙන්නේ නැහැ बला ඔයාලට පේනවා මේකේ හොඳින් මුල් පිරිසුදු වෙලා තියෙනවා. අපි දැන් මේක පෝච්චියේ ඉඳලා. ඔයාලට මේ මේ වැඩසටහන අතරේ ගොඩාක් ශබ්ද ඇහෙන ඇති. කරන්න දෙයක් නැහැ. මම ඉන්නේ ඉන්න ප්‍රදේශයේ ගැරිජ් එකක් ලොකුවට තියෙනවා. ඒකේ ශබ්ද තමයි ඇහෙන්නේ. දැන් බලන්න මෙහෙම තිබ්බහම ඒත් පස් වැඩි. ගහ උසට පේනවා. අපි ඒ නිසා යට කොටසත් මේක ඉවත් කරන්න ඕනේ. එහෙම ඔයාලා තියලා බලන්න. තියලා බලපුවාම මේක පේනවා කොච්චරක් උසද කොච්චරක් මිටිද මේ ප්‍රමාණය ඇතිද කියලා. එම් බලලා දැන් මේක උස වැඩි කියලා පේනවා. අපි මේක මේ අට කොටසක් ඉවත් කරමු. ඔයාලත් මේක තෙමලා ගන්න එපා. තෙමලා ගත්තොත් මේක පස්සුතිය කැඩිලාම යන්න පුළුවන්. අපිට උමනා විදිහට මේක කපා ගන්න බැරුව යනවා. එහෙම වුණොත් දැන් මේ පස් වෙයිලා තියෙන නිසා තමයි මට මේ පිහියෙන් කපලා මේක උමනා ප්‍රමාණය විතරක් තියාගෙන ඉතුරු කොටස ඉවත් කරන්න පුළුවන්. බලන්න දැන් මේ අතින් උනත් මේ ටික උමනා ප්‍රමාණය වල ටික අරගෙන ටික ඉවත් කරන්න පුළුවන් වෙයිලා තියෙන නිසා. දැන් බලමු මේ විදිහට කුඩාවට මේ පස් කුට්ටි ඉතුරු කර ගන්නවා. ඔයාලා බලන්න දැන් මේකේ මට්ටමත් එක්ක බලනකොට තාමත් උසයි. අපිට ඒක හොඳට මෙහෙම තියලා බලපුවාම තේරෙනවා තවත් උස වැඩි කියලා. මේක ගහ තවත් මිටි වෙන්න ඕනේ. අපි තව ටිකක් ඉවත් කරනවා වටින්. මේක අපිට මේ විදිහටම හිතෝ ගන්න පුළුවන්. නමුත් මේක අපි දැන් මේසයක් උඩ තියලයි මේ ගහ මේ හදා ගන්න හදන්නේ. අපි පොත් මේසයකට වගේ රස්සන්ට තියා ගන්න නිසා ආන් එහිඳ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ මේකේ උස ප්‍රමාණය. අපි ගේ ඇතුලෙන් තියෙන බොන්සයි වලදී ගොඩාක් වෙලාවට සිදුරු සහිත දේව පෝචි තෝරගන්නේ නැහැ. බටේ කපාගෙන තියෙනවා බලන්න. දැන් අපි මේකට මේ හොඳින් හලාගත්තු කාබනික පස් ටික මේකට ටිකක් දානවා මේ විදිහට. දාලා මෙන්න මේක මේ විදිහට හරි මැඩින් හරි ඔයාලට කැමති ආකාරයකට ඔයාලට රටාවක් නැවෙන විදිහකට මේක මේ විදිහට තියා ගන්නවා. දැන් අපි වටේටත් ටිකක් දා ගන්නවා. පුරවන්න එපා. මෙන්න මේ විදිහට වටේට දා ගන්නවා. හරි දැන් බලන්න දැන් මේ මේ ගහ මේ මුස්සලා බලනකොට ඔයාලා පොඩ්ඩක් හරවලා බලන්න මේක හොඳ පැත්ත කොයි පැත්තටද කියලා ඔයාලට තේරෙනවා. ලස්සන පැත්තේ ඉන්නේ. අපි බලමු දැන් මේ පැත්තට හැරෙව්වොත් මේ කඳ දෙක ඔයාලට ඒ දෙක විතරයි පේන්නේ. දැන් මේ පැත්තට පේන්නේ මේ ගස් මේ ගහේ මේ අතු තුන විතරයි. අපිට නමුත් මේ පැත්තට හැරලා බලනකොට හොඳට ගහේ අතු සියල්ල පේනවා. අපි ඒ නිසා මේක තමයි ඉදිරිපස කියලා තේරුම් ගන්නවා මේ ගහේ. ඒ විදිහට ඉදිරිපස කියලා හිතලා අපි දැන් මේක හැඩ කරනවා. මේ ගහේ මේ කොළ ටික ඉවත් කරන්න. සියල්ලම පල්ලෙහාට තියෙන ඒවා ඉවත් කරන්න. ගහ වටේම ලස්සන තියෙන්න ඕනේ. ගහ වටේ මේ නිසා ලස්සනට සුද්ධ කරගන්න. ओ
ඔමයන හරවල බලන්න හරවල බලපුවම ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ කියන හැඩේ නිකම්ම මේක මනසින් මවා ගන්න ඕනේ තමුන්ට මේක බොන්සයි හැඩයක් කොහොමද ඕනි කියලා හරි අපිට දැන් බලන්න මේ පැත්තට මේක මේ හරවපුවම බලන්න දැන් මේ පැත්තට හරවපුවම බලන්න මේක මේ ක්වොලිටි ඔයාලට මේ ඒ ටික ඉටි ටික පේනවා නමුත් ඒක ලස්සන නැහැ අපි ඒ නිසා මම හිතනවා මේ ටික මම ඉවත් කළොත් හොඳයි මේ අත්තේ මේ ටික මම ඉවත් කරනවා මේ අත්තේ මේ විදිහට පල්ලෙහාට තියෙන අතු ටික ඉවත් කරනවා ඒ වගේම බලන්න මේ දැන් මේ අතුයි මෙන්න මේ වගේන කොළ අත්තකුයි වෙනස් මේ තියෙන අත්තක් මේ තියෙන ඉත්තක් ඒ හින්දා මේ ඉති ඉවත් කරන්න හරි දැන් බලන්න මෙතන මෙතනදී මේ අතු දෙකම එක සමානයි මේ අතු දෙක එක සමානයි එහෙම තියෙන්න විදියක් නැහැ බොන්සයි වල අපි ඉතමු මේ අත්ත මට ඕනේ උසට මේ අත්ත ඕනේ මට මිටියට අන්න ඒ නිසා අපිට මේක මිටියට වවා ගන්න අපි තීරණය කරනවා මේක කොයි ප්‍රමාණයටද මිටි කියලා එහෙමනම් අඩුම තරමේ දැන් මේක මේ තරමට උසාවනා මේක ඒකෙන් හරියටම අඩක් ඒ කියන්නේ භාගයක් තියෙන්න ඕනේ අපි ඒ නිසා මේ අත්ත මෙතන ඉවත් කරනවා වෙනනින් දළු දාලා ආවහම මේක උසට මේක භාගයක් උසට ඊට පස්සේ දැන් ඔයාලට පේනවා මෙතන අතු දෙකක් තියෙනවා එහෙම අතු දෙකක් එක ළඟ තිබුණාම මේ දෙකම හැදුනහම මේක කැතයි මෙතනත් අත්තක් තියෙනවා තුනක් තියෙනවා ඒ නිසා මම තීරණය කරනවා මින් එක අත්තක් ඉවත් කරන්න මෙන්න මේ අත්ත මම ඉවත් කරනවා හරි මේ අත්ත මේකට වඩා චුට්ටක් ඉහළින් තියෙන්නේ ඒක නිසා මට මේ අත්ත ප්‍රශ්නයක් නැහැ ඒකේ අමුතු හැඩයක් තියෙනවා එතකොට දැන් ඔයාලට පේනවා මේ අතු දෙක එක ගානට තියෙන නිසා මේ අත්තේ තියෙන ඉටි ටික මම ඉවත් කරනවා දලු දාලා එනකොට මේක පොක්කක් වගේ මෙතන හැදිලා මේක උසටත් මේක දෙවෙනි තැන මේක තුන්වෙනි විදිහට ඒ විදිහට තියෙනවා අපි දැන් මේක වැටලා තියෙන කොළ ටික ඉවත් කරමු හරි ඔයාලට දැන් මම කියලා දුන්නා පාසි වර්ග දෙක ගැන අපි එයින් හොඳ පාසියක ගන්නවා අපිට පුළුවන් විශේෂයෙන්ම මේ වගේ සිනිදුවට තියෙනකොට පාසි ඒව උඩ වැවෙනවා දැන් ඔයාලට පේනවා gadol tattwe යටට දාලා මේ සිනිදු පස දාලා තියෙන යන්නේ නිසා මේකත් පැලවෙන්න පහසු නිසා අපි දැන් මේක මේ විදිහට පාසි ඉඳවීම කරනවා හොඳ තෙතමනියක් තියෙනකොට මේක හොඳට හැමදාම පාසි ටික හැදෙන්න ගන්න ඔන්නම පාසි ගන්නා පවතින විදිහට අපිට පුළුවන් පාසි ටික තියාගන්න ඔයා ඉන්න ප්‍රදේශේ ගොඩාක්ම රස්න ප්‍රදේශයක් නම් ඔයාට පුළුවන් මේ පස දැම්මට පස්සේ හොලින් දිය කරගත් මැත් ටිකක් දාලා වුමනා නම් මේක වේලෙනවට මින් පාසි අරෝ ගන්නත් පුළුවන් මම ඉන්න ප්‍රදේශේ එච්චර මේ දවස්වල රස්නයක් නැති නිසා මට පුළුවන් මේ පාසි කෙලින්ම ගමේ ඉඳවන්න හරි මම දැන් මේක තෙතමනේ සහිතව තියාගන්න ඕනේ දැන් වතුර දාන්න ඕනේ මොකද මම මේ පස් කුට්ටිය හොනේ වියල්ලා තියෙද්දී ගත්තේ අපිට මොනේ සකස ගන්න පහසු නිසා දැන් මේකට හොඳට වතුර දාලා එවෙනින් මම සතියක් විතර තියෙනවා එහෙම තියලා තමයි මේක හිරුවලියට නිරාවරණය කරන්නේ හොඳයි මම හිතනවා ඔයාලට මේසයක් උඩින් තියාගන්න මේක ලස්සනට හදාගන්න පුළුවන් වෙයි කියලා ඒ වගේම යම් අත්දැකීමක් ඔයාලට මේකෙන් ලැබෙන්නට ඇති ඒ වගේ මේක ඉගෙනගෙන තව කෙනෙකුට කරන්න යාළුවන්ට ෂෙයා කරන්න ඕගොල්ලොත් මේක අත්හදා බලන්න මම විශේෂයෙන්ම කියනවා බොන්සයි පැලයක් ඔයාලත් කරන්නම ඕනේ මේක කරලා බලන්න කොච්චර හොඳද කියලා මේකෙන් ඔයාලා යම් දෙයක් ඉගෙන ගත්තා නම් ඒ වෙනුවෙන් මට ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ගොඩාක් ස්තුතියි